අලුතින් දර කපන්නෙකු රජමාලිගයට වැඩට පැමිණ සිටී අතර ඔහුගේ වැඩ සඳහා ඔහුගේ කැපවීම ගැන රජු සැබවින්ම ඔහු ගැන පැහැදී සිටියා. ඔහු දිරිමත් කිරීම නිසා ඔහු තම කාර්යයට උපරිමය ලබා දීමට පටන්ගත් අතර පළමු මාසවලදී ගස් 18ක් කැපූ අතර රජු ඉතාමත් සතුටු වුණා. ඔහු ඊළඟ මාසවලදී ගස් කැපීමට ඔහුව පත් කළා. එම උත්සාහයෙන්ම ගස් කැපීම ආරම්භ කළද එම උත්සාහයෙන්ම ගස් 15ක් පමණක් කපා ගැනීමට හැකි වුණා. දෙවැනි මාසයේදී ඔහු උපරිම උත්සාහයක් දැරූ නමුත් ඔහුට කපා ගැනීමට හැකි වූයේ ගස් 12ක් පමණයි. රජු දෙවැනි මාසයේදී ඔහු හමුවට ගොස් ඔහුගේ ඵලදායීතාවය අඩුවීම ගැන කතා කළා. ඔහු පැහැදිලි කළේ ඔහුගේ ඵලදායීතාවය අඩුවීමට ඉඩ ඇති බවයි. ශක්තිය වැඩ කිරීම නිසා අඩුවීමත් වයස වැඩිවීමත් නිසා බව ඔහු ප්‍රකාශ කළා. රජු ඔහුගෙන් ඇසුවේ ඔබ අවසන් වරට පොරව මුවහත් කළේ කවදාද? මෙයට කරුණ නම් ඔහු පසුගිය මාස 3 තුල එය එක්වරක්වත් මුවහත් නොකලා. ඔහුට තවත් කස් කැපීමට නොහැකි වූ එකම හේතුව එයයි. ඔබේ ඉලක්ක කරා වැඩ කිරීමට ඔබ විශාල උත්සාහයක් හා වෙහෙසමාන්ති වී වැඩ කිරීම හොඳයි. නමුත් ඔබ ඔබේ ජීවිතයේ ප්‍රමුඛතා සමතුලිත කළ යුතු අතර ඔබේ පවුලේ අය සමග කාලය ආයෝජනය කළ යුතු අතර ඔබේ ඵලදායීතාවය ඉහළ නැන්වීම සඳහා විවේකයක් සඳහා යම් කාලයක් ඉතිරි කරගත යුතුයි.